අයිමිවී යද්දිත් ඔබේ ආදරය වෙනුවෙන් පිරිසිදුව පිවිතුරුව ඉන්නට හැකිනම් දෙවියන් ඔබේ ආදරය ඔබ ළඟින්ම දවසක තබාවේ. පට්ටිපොල අඹේවල සීතපතනේ ෆාම් හවුස් එකක ගලා ගිය අසිරිමත් ආදර කතාව. සපු 6 වෙනි දිගහැරුම මෙතන් සිට සාගරගේ පිටට මැවුම් විසිගන්න තමා තිබුණි. ඉදිරිපස වීදුරට වැදුණු පොළු පහරින් විසූ වීදුරු කටුවලි සාගරගේ පිට පුරාම කැපුම් තුවාල සෑදී තිබුණි. සාගරව බලන්නට ලැබුණේ රෑ 10ට පමණය. ඒ වෙද්දි බණ්ඩාරවෙල සිට ජයන්තද පැමිණ වුන්නේය. උඩුකය නිරවතින් වුන් සාගරව පැත්තකට හරවා තබා තිබුණේ. එක අතකට සේලයින් ගසා තිබුණේ. පිට පුරාම වෙලුම් පටිය. වාට්ටුවට එද්දි සපෝගේ පපුවම හිරවිය. ඇහැට ඇඬුනේ. සුජාතා ජයන්තත් කෙල්ලව අල්ලාගත්තේ ඇත්තරම දුකිනේ. අඩන් එපා චූටි මැනික. සාගර කිවි අමාරුයිනේ. ඇයෝගේ පිටාත ගෑවේ තොල්පට තද කරගෙනය. මට සමාවෙන්න පුතේ. පොලිසි ඉඳලත් ඔයාව බේරගන්න මට බැරි වුණා. ජයන්ත කීවි ඇත්තටම දුකිනේ. තාත්තා එහෙම කියන්න එපා. ඔයාට මීට පස්සේ නරකක් වෙන්න මං ඉඩ තියන්නේ නැහැ. හැමෝම සාගර දෙස බලා උන්නේ කඳුළු බුරවාගෙනය. වාහනේ තාම ඉතන තාත්තේ. මං දැන් පොලිසියට යනවා පුතේ. ඌට යහතෙන් ඉන්න මං ඉඩ තියන්නේ නැහැ. සුජාතා යම් මාත් එක්ක පොලිසියට. තාත්තා චූටි මැණික එක්ක ඉන්න. හොඳයි පුතා. සාගර සපෝ දෙස බැලුවේ අමාරුවෙන් සිනාසීය. දරාගන්නට බැරි තරම් වේදනාව පිටින් එයි. මැවුන් දැම්මේ සිහිය තිබෙද්දීය. රිදෙනවා නේද? ටිකක් සීයේ. පුතා මට අද හරි සතුටේ සීයේ. ඒ පොළු පාර එහෙමම වීදුරුව කඩාගෙන ආවන චූටි මැණිකයි බඩේ ඉන්න බබයි දෙන්නම. සපු දයසිරි මහතා දෙස බැලුවේ තොල්පට තද කරගෙනය. ඔයා තමයි හැමදාම කෙල්ලගේ ජීවිතේ රැක්කේ. අදත් එහෙමයි. මගේ දෙයියෝ නිසියේ. ඔයාට මීට පස්සේ කරදරයක් වෙන්නේ නැහැ. දෑසිරි මාතා කීවේ සාගරගේ හිස පිරිමැදය. සපෝත් සාගරත් ගමන්ගත් රථයට පහරදී පලාගිය කැබ්‍රිය එදා රාත්‍රියේම ගම්පොළදී අත්අඩංගුවට ගනු ලැබුණේ. ජයන්ත මුළු රෑම උන්නේ පොලිසියේ. අත්අඩංගුවටගත් වාහනේ උන් මැරයන්ගෙන් මේ අපරාධයට කොන්ත්‍රාත්තුව දුන් පුද්ගලයා දැනගන්නට ලැබුණේ. ඒ අනුව ජනිත් ලොකු බණ්ඩාරව අත්අඩංගුවට ගත්තේ එදා පාන්දරමය. ඔහුව පොලිසියට ගෙනෙද්දී ජයන්තද පොලිසිය උන්නේය. මගේ දරුවන්ගේ ඇඟේ ලේ හොල්ලලා උඹට සැනසීමෙන් ඉන්න ලැබෙන්නේ නැහැ. තාත්තට කියනවා තමුසෙත් එනවා කියලා ඇතුළට. මං මේ මොනවද දන්නේ නැහැ අංකල්. ඇතුළට යනවා. යාළුවෝ ටික ඉන්නවා ඇතුලේ බලාගෙන. ජයන්ත කියද්දි ජනිට්ට තරු පෙනින. ඒ වෙනතුරු ඔවුන්ව අත්අඩංගුවට ගත් බව ජනිත් දැන උන්නේ නැත. ජයන්ත දැන් පුතාට කොහොමද? කොල්ලට හොඳයි සමරේ. ජයන්ත කීවේ මහනුවර පොලිසිය ඉහළ නිලධාරියෙකුට. මේ ගැන අපි බලන්නම්. ජයන්ත පුතාගෙන බලන්න. මං උසාවි දානවා මිනිහව. කෙල්ලගේ කොල්ලගේ වෙඩින් එක 3 වෙනිදා සමරේ. ඒකට ප්‍රශ්නයක් නෑනේ. මං බැන්ඩේජ් පිටින් හරි කොල්ලව පෝරුවට නගනවා සමරේ. ජයන්ත ඒ වැඩ බලන්න. මං කතා කරන්නම්.
ජයන්ත පොලිසියෙන් පිටට ආවේ පාන්දර පහටය. ඔහු කෙලින්ම ගියේ පේරාදෙණිය මහ රෝහලටය. සාගර උන්නේ ඇහැරගෙනය. ඌර ඇරස් කළා පුතා. වාහනෙට ගහපු උනොත් වාහනේ එකම ඇල්ලුවා. ජයන්ත කොල්ලාගේ හිස පිරිමැද්දේ ආදරේනේ. අමාරුද? නෑ තාත්තේ. ඔයාට ආයෙ කාටවත් මෙහෙම කරන්න මං ඉඩ තියන්නේ නෑ. ගහන්න ගහන්න මං නැගිටිනවා තාත්තේ. කොල්ලාගේ කතාවට ජයන්ත සිනාසුනේය. එහෙම තමා හිතන්න ඕන. ගහලා වට්ටන්න බෑ කියලා පෙන්නන්න ඕන. මං ගෙදර ගිහින් අම්මවයි චූටි මණිකවයි එවන්නම්. හොඳයි තාත්තේ. මගේ වාහනේ පොලිසිය තියෙනවා. මං ඒක හදලා දෙන්නම්. මොනවාද පුතාට ඕන? සාගර සිනාසුනේ. මට මේ ආදරේ ඇති තාත්තේ. සාගරගේ කතාවට ජයන්තගේ දැස් කැවුනේ. එහෙනම් යාළුවනි, තව තවත් මේ වගේ ලස්සන කතා අරගෙන එන්න මට කරන උදව්වක් විදියට මේ වීඩියෝ එක පුළුවන් තරම් ෂෙයාර් කරන්න. ඔයාලගේ අදහස් කියලා කමෙන්ට් එකකුත් පහලින් දාන්න. ලයික් එකක් නම් අනිවාර්යෙන් දාන්න. අන්තිම වෙනකම් බලපු ඔයාලා හැමෝටම ස්තුතියි.